මෙහ මාර විතර හොරු ඉන්න පුත්තිල යන්න බෑ පාරි වටන දෙයක් වෙන්න තියෙනවා BMW S1000 ඩබල්ආර චැසිකර ගිහින්න තියෙන MT SP එකක්ද කවසකි KDX මම මේක ෆස්ට් ටයිම් මද තමයි දැක්කේ ඉතින් CB4 තමයි ගොඩක්ම තියෙන්නේ ඉතින් CB1300 තියෙනවා ඉතින් ඔයාලා බලාගන්න පුළුවන් තියෙන වෙනස ගොඩක් ලොකුයි බයික් එක පුළුවන් CRFX එකක් තියෙනවා සුපර් මොටෝ දෙයක් දාලා ගත්තනම් මේක සුපිරියක් තමයි ඒ වගේම කොල්ලෝ ආසම කරන බාණ්ඩයක් තියෙනවා පවකෝ 4 එක්සෝස් එකක් තියෙනවා BMW කැලි කරලා තියෙනවා මෙන්න තියෙනවා හැපිච් MT10 එකක් මෙන්න තියෙනවා ලංකාවේ කොල්ලෝ තවත් ආස කරන බයික් එකක් AX1 වැල් අකුරුකුත් තියෙනවා මෙන්න තියෙනවා බාජ් එකක් මෙතන ඉඳන් ඔයාලට බලා ගන්න පුළුවන් ඔක්කොම ඔෆ්රෝඩ් බයික්ස් තියෙන්නේ आपके सामने एक बड़ा सा रेड बटन है दबा दिया। Yo, what's up guys? Welcome back to my channel. අද ටිකක් වෙනස් විදිහේ වීඩියෝ එකක් තමයි අරගෙන ආවේ. ඉතින් වෙනදෙනම් ඔයාලා දන්නවා. ඉතින් කොහේ රයිඩ් එකක් හරි ඉවර් එකක් හරි යන වීඩියෝ එකක් තමයි සාමාන්‍යයෙන් ගේන්නේ. ඉතින් කුඩා කාලෙකින් තාජා ඉන්ඩස්ට්‍රි ඒරියා පැත්තට ගිහිල්ලා බයික් වල වීඩියෝ එකක් කරන්න බැරි වුණා. ඉතින් මම මේ ගොඩක් දවස් තිස්සේ කරන් හිතාගෙන ඉන්න වීඩියෝ එකක්. ඉතින් අද වෙනසකටත් එක්ක මගේ DJI මයික් එක හෙල්මට් එකේ සෙට් කරගෙන ඉතින් බයික් එක යන ගමන් ඔයාලත් එක්ක කතා කර කර යන වීඩියෝ එකක් ගහන්න හිතුණා. බයික් වලට ඉන්ට්‍රස්ට් කට්ටිය තමයි මගේ channel එකේ ගොඩක් ඉන්නේ. ඉතින් ඒක නිසා මම ඩිසයිඩ් කරා යන්න අද සාදා ඉන්ඩස්ට්‍රියල් ගා 6 එක පැත්තට ගිහිල්ලා ගොඩක් පෙන්වන්න ඔයාලට කොහොමද තියෙන බයිසිකල් යාඩ් වල තියෙන බයිසිකල් මොනවද. ඉතින් මමත් ඉස්සර ওই වගේ දේවල් දැනගන්න බලන්න මාර ආසයි. ඉතින් මං හිතුවා ඉතින් මගේ channel එකේ ඉන්න යාළුවන්ටත් පෙන්වන්න මේ වෙනසකටත් එක්ක. ඉතින් ඕගොල්ලෝ බලන්න ඇති අද මම මේ පදින්නේ මොකද්ද කියලා. ඇත්තටම කිව්වොත් මේක මගේ මේකත් මගේ තමයි ඩේලි යූස් කරන්නේ මම මේ බයික් එක. ඉතින් වීකෙන්ඩ් එකේ රයිඩ් ඩක් සෙට් එකත් එක්ක රයිඩ් ඩක් කොහෙ හරි යනවා නම් තමයි BMW එක ගන්න එළියට. BMW එක ඉන්නවා මගේ ෆෝන් එකේ ස්ක්‍රීන් එකේ. එයා මේ එළියට ගන්න ඉතින් ලොකු රයිඩ් ඩක් යනවා නම් තමයි සාමාන්‍යයෙන් මේ වගේ ඩේලි යූස් කරන්න මම පාවිච්චි කරන්නේ මේක තමයි. ඇත්තම කිව්වොත් ඔයාලා දන්නවා ඇති මම වාහනයක් ගන්න තියෙ හේතුව මොකද්ද කියලා. ඉතින් පේනවනේ ඉතින් වාහනයක් අරගෙන මේ යන ගමන් එකක්වත් සාමාන්‍යයෙන් මම යන විනාඩි 10-15 දුර වාහනේ ගියොත් පැයකට වැඩි යනවා. එහෙම බැලුවම බයික් එකේ ගමන් යන එක ලේසි. ඉතින් ඒකයි මම මේ වගේ පොඩි බයික් එකක් පාවිච්චි කරන්නේ. ඉතින් මොකද ෆුවෙල් කන්සම්ප්ෂන් එකත් හොඳයි. ඉතින් ඒ වගේම ඕන තැනකින් යන්න පුළුවන් ඕන තැනක නාත්තල යන්න පුළුවන් කිසි ප්‍රශ්නයක් නැහැ. මේක ඇත්තටම මරු බයික් එක. ගොඩක් අය පාවිච්චි කරනවා මේ බයික් එක. ඉතින් ඔයාලා දන්නවා ඇති ඩිලිවරි කරන අය මෙහෙ ඩිලිවරි කරන අය ගාවත් ඉන්න මේක තමයි යුනිකෝන් 150 සහ තව යුනිකෝන් 160 එකත් එකල යූස් කරනවා. ඉතින් මා ගාව තියෙන යුනිකෝන් 150 මේක තමයි ඇත්තටම මම ගත්තේ R1 එක ඉක්ුණෙන් පස්සේ බයික් බලන්න යන්න. ඉතින් මට මගේ අතේ වාහනයක් නැහැ නේද. වාහනයක් නැතිකමට මම මේක තමයි ගත්තේ එහෙට මෙහෙට යන්න. එදා ඉඳන් ඉතින් දැන් මාස කීපයක් තිස්සේ මගේ ගාව තියෙනවා. මාර විදිහට ප්‍රයෝජන මේ බයික් එක. පෙට්‍රල් ෆුල් ටැංක් ඇහුවාම CT100 එකක් වගේ තමයි. අම්මා පෙට්‍රල් කිව්වම මතක් වුණේ තෙල්ත් නැහැ. මං හිතන්නේ තෙල් ගැහුවේ දැන් මාසෙකට විතර කලින්ද කොහෙද. ඒ තරමට මේකේ තෙල් හොඳරම කරනවා. ග්‍රීන් ලයිට් එක ගන්නවා. පෙට්‍රල් ගැන කියද්දි තමයි මතක් වුණේ බයික් එකේ පෙට්‍රල් නැහැ කියලා. රතු පතරොත් පල්ලා තියෙන පෙට්‍රල්. හැබැයි මේක CT100 එක වගේ තමයි. ඌරන් තනිකර පිස්සුද්ද කොහෙද. පේනවනේ මෙහෙ වාහන පදිනවම පිස්සු වගේ තමයි යන්නේ. බලමු ඉස්සරහ පෙට්‍රල් සෙඩ් එකක් තිබ්බා. දාලා පෙට්‍රල් ටිකක් ගහගන්න ඕන හොඳ වෙලාවට ඒක මතක් වුණේ. ගොඩක් වෙලා කතා කරා. ඉතින් දැන් කියමු අද මොකද්ද මම කරන්න යන කන්ටෙන්ට් එක කියලා. මේන්ලි මට ඕන ඔයාලට අද පෙන්වන්න යාඩ්ස් වල බයික්. ඒ වගේම බයික් විතරක් නෙමෙයි මම වාහනත් ඔයාලට පෙන්වන්න මේ යද්දි වාහනත් හම්බෙනවා. වාහන පාර්ට්ස් ඒ වගේම මන් දන්නේ වෙලා තියෙයිද කියලා අපිට ඔය ටික ඔක්කොම බලන්න. මොකද දැන් තමත් වෙලාව 5:00 ලස්සන වාහන ටිකක් තිබුණා. තව පැයකින් වගේ කලවර වෙනවා. ඉතින් කලවර වුණාම පොඩ්ඩක් වීඩියෝ එකක් පැහැදිලි මදි ඔයාලට පේන්නෙත් නැහැ. බලමු පුළුවන් ටික ගහගෙන පස්සේ වෙලාවක ආයෙ වීඩියෝ එකක් කරමු කට්ටිය වැඩේට කැමති නම්. හරි සෙඩක් සෙට් වුණා. ඩිරම් 32.69ක් ගැහුවා. ඒ කියන්නේ ලංකාවේ සල්ලි වලින් රුපියල් 2500ක් විතර 80 ගානේ හදලා බලන්න. ඒ වගේ වෙනවා. පෙට්‍රල් ලීටර් එකක් මේක ඩිස්ප්ලේ කරලා නැහැ. ඩිරම් 2 ගානක් තමයි වෙන්නේ ලීටර් එකක්. ඒ කියන්නේ ලංකා සල්ලි වලින් 200ක් වගේ ඒ වගේ ගාණක් වෙනවා. දැන් අපිට ගෙලින්ම යන්න තියෙන අපේ ලොකේෂන් එකට. පේනවනේ මෙහි තනියම යන විදිය.
කෙලිම ඩෙසට්ගේ යන්න කෙලි මහිතන මේ මයිකක හුලම් පරක් කදන මේ වයිසර පොඩි ොට්ට අත්තිවල දිනවා මේ යායකෙන්න තුට ඒගේ සද්දේ මයික කටනවා ස් මෙතරත් තිීන වාහන පාර්ස් තමයි ලංකායිඉන්නම් බලගට මේකනික මැජික්කගේ ඇති යුවල බේවගේද කියලා ගණන්ගන්න පා මෙහම තමයි මේෝගේ තැනුත් තියෙන ඔවාතු මගේ ඔයාලමගේ විඩියස් බලන අලුත් කෙනෙක් පර විඩියෝස් කිල්ලත් බලන්න ඉතින් ගයිස් දැම්මම ඉන්න ඉන්ඩස්ටේරිය සික්ෂේ ඇතුළ ඉතිං පේනානේ මේ ලයින්න ගෙනම් ඉතිං ඉල්ෙක්ට්‍රොනෙක්ස් අයිටම්ස් තමයි තියෙන්නේ මෙතනින් ඉස්සරහට ගියාම වාහන පාර්ස් තියෙන්නේ අත පොඩ්ඩම් මතකත් නෑ අතරින් ඇතුළට දාගන්න ඕන පොඩින්නක ඔව් මලක් පොඩ්ඩක් කරුලා පේනවනේ ඉතින් මෙහෙ ඉතින් BM එකේ ආව BM එකේ කැලිතුරු වෙන්න ඉලෙක්ට්‍රොනිකස් අයිටම්ස් තමයි මේ ටිකේම තියෙන්නේ අපි ආස කරන දේවල් තියෙන ඉස්සරහ සුපර් බයික්ස් ඒ වගේම සුපර් කාස් වල පාර්ට්ස් තන් දිය දැන් මම දන්නේ ඇත්තටම මේ ලයින් එක විතරයි මම ඇත්තටම ටිකක් දන්නේ ඊට කලින් මගේ යාළුවෙක් ඉන්නවා මෙතන මන්සූර් කියලා මම කලින් පෙන්නලත් ඇති මම ආ දෙනවා කියලා මැසේජ් එකක් දැම්මා පොඩක් ගිහිල්ලා බලමු මොකද වෙන්නේ කියලා එයා ඉන්නවද කියලා කිව්වා හතර මාට ඉඳ පොර නෑ පොරගේ අයියා නම් ඉන්නවා මන්සූර් කිදර නෑ මන්සූර් නෑලු මෙතනත් මෝටර් බයික්ස් කීපයක්ම තිබ්බා මේක ඇතුලේ ඒවනම් නෑ දැන් හොයාගන්න ඉස්සරහ දාලා තිබ්බ කලින් දැන් නෑ මම හිතන්නේ ඒගොල්ලෝ අයින් කරගෙන ගොඩ පොඩ්ඩක් යන් ඇතුලට අර ස්කූටිය මං හිතන්නේ උස්සපු ස්කූටියක් දු මෙහෙ මාර විතර හොරු ඉන්නා හරිද කල්ලෝ එහෙම ඉන්නා මාර විතර හොරගම් කරනවා මුකුත් තියලා යන්න බෑ පාරේ වටන දෙයක් මේකෙත් බයික් ගොඩක් තියෙනවා මේකේ කාලයක් තිස්සේ මේ බයික්ස් තියෙනවා යන්නේත් නෑ KTM බයික්ස් ගොඩක් ඕකේ තියෙනවා අපි මම කලින් වීඩියෝ එකක් ගහුවා ඔක ඇතුලේ ඊට පස්සේ මාළුම් නෑ මේ මොනවා කියලාද වද්දන්න තමයි අපේ පොට් එක සොරි බැදුන පොඩ්ඩා කමලා Yo bro. Alhamdulillah. How are you? Good. නම් අපේ බෝඩර් එකට TW වගේකුත් ඇවිල්ලා තියෙනවා. බයික් ගොඩක් තියෙනවා. MTD නා. ඊට පස්සේ අපිට බයික් වගේකුත් තියෙනවා. මේවා නම් මං හිතන්නේ ලංකාවේ තියෙනවා. මෙන්න තියෙන චූටි බයිසිකල. මෙතනක් තියෙනවා බයික් වගේක්. මෙන්න මේ MTD දැන් ගොඩක් දවස් තිස්සේ තියෙනවා මේක චැසි එක ඇදලා. ඇසිකාර ගිහිල්ල තියෙන MTSP එකක්ද බෝද MTSP එකක් මෙතනත් බයික් ගොඩාක් තියෙනවා ඇක්සිඩන්ට් වෙච්ච කවසාකි අනම් මනම් ගොඩාක් දේවල් තියෙනවා TW තියෙනවා මෙන්න තියෙනවා BMW S1000RR Honda Challenger එකක් තියෙනවා මේ තියෙන ඔක්කොම කවසකි KDX කියන මොඩල් එක. ඊපස්සේ මම ටක් ගාලා පෙන්නගෙන යන්නම් තියෙන බයික්ස් මොනවද කියලා මෙන්න තියෙනවා Honda නැමි මොඩල් එකේ බයික්ස් කීපයක් තියෙනවා. Road Rinne එකක් තියෙනවා. සපවාහන තමයි. Yes bro. Yes. Hmm? One helmet. One helmet you want? Yeah. What do you want? This is my friend one my country. He will speak one helmet and one this gloves. Yeah. I'll give you. One, this safety. Me, I giving money, yeah. You want me to buy? Yeah, yeah, yeah. Me, I want to buy. Say hi to camera. Hi. Who is? Say hi. Hi, hi. What is this? CBR? RR, right? 954. 10,000. 10,000? Medi gitti trail bikes tikat tamai. මේක ඇවිල්ල ජිබෙල්ද බෝද උන්ට ජිබෙල් මෙන්න දන්න කියන බයිසිකල් සෙට් එකක් තියෙනවා යමා ෂෙරෝ යමා XT 250 මෙන්න තියෙනවා ලංකාවේ කොල්ලෝ තවත් ආස කරන බයික් එකක් X1 වැල් අකුරුකුත් තියෙනවා මං හිතන්නේ චැසි 120 ඕන මට මතක විදියට X1 එකේ වැල් අකුරෙන්නේ මෙන්න තියෙනවා බාජ් එකක්
බාජගත්තිනා සිංගල් ලයිට් එක තිනෙකුත් තිනවා. ඒක මං හිතන්නේ බාජ නෙවෙයි Honda එකේම වෙන මොඩල් එක. මේක නම් මං දන්නවා බාජ. මේ තියෙන ස්කූටි මේ සෙට් එකම. ඊට පස්සේ මෙතන බලා ගන්න පුළුවන් CRF X එකක් තියෙනවා. ආයේ බාණ්ඩයක් තමයි ඉතින්. සුපර් මොටෝ දෙයක් දාලා ගත්තා නම් මේක සුපිරියක් තමයි. ඒ වගේම කොල්ලෝ ආසම කරන බාණ්ඩයක් තියෙනවා. පවකෝ 4 exhaust එකක් තියෙනවා. XR 230ක් තියෙනවා. මේ සෙට් එකත් මම කලින් පෙන්නුව වගේම බයික් සෙට් එකක් තමයි. නා G6 RF ෆිට කරගෙන යනවා මෙතන. BMW කැලි කරලා දිනවා. මෙන්න දිනවා. හැපිච් MT-යක්. MT-10 එකක්. ඉතින් මෙතන ඉඳන් ඔයාලට බලා ගන්න පුළුවන් ඔක්කොම off-road bikes තියෙන්නේ. ඉතින් මේ බයික්ස් වලට හොඳ මාකට් එකක් තියෙනවා මෙහි. මොකද ඩෙසර්ට් එකේ පදින්න බයිසිකල් ගරන් යනවා කට්ටිය. හොඳ කන්ඩිෂන් තියෙන බයිසිකල් තියෙනවා. මෙන්න YZ 450F එකක් තියෙනවා. මේකත් හොඳ කන්ඩිෂන් දෙන බයික් එකක්. CRF මෙන්න දින අමුතු බයික් එකක්. මේක Suzuki GSX 1300RR. සුපිරි එක්සෝස් සිස්ටම් එකක් තියෙනවා. එක්සෝස් එක නම් සුපිරිය. මේක මං හිතන්නේ මොඩිෆයි කරලා තෝහෙද. මැදට ගියොත් ඔයාලා බලා ගන්න පුළුවන් සාමාන්‍ය බයික්ස් ටිකක් තමයි තියෙන්නේ. මේ ටිකේ තියෙන නේකඩ් බයික්ස් ඔක්කොම MT9 එකක් වෙනවනේ මේක. හරි MT9 එකක්. මේ තියෙන Dugatti. මේ ඔක්කොම නේකඩ් බයික්ස් තමයි තියෙන්නේ. මෙන්න කුඩු වෙච්ච MT එකක් තියෙනවා. තව තියෙනවා MT. මේ සෙට් එකම MT. ඔයාලා බලා ගන්න පුළුවන් ඉස්සර MT එකේ මූණාවේ මේ විදියට. දැන් අලුත් වෙන එකේ MT7 එක MT9 එක මූණේ මේ විදියට. මම හිතන්නේ මේ බරණ එක ලස්සනයි දැන් අලුතෙන් එන එකට වඩා. ඉතින් මම මේ ටික පෙන්නුවේ නෑ ඔයාලට. මම කියන්නේ මෙතන ගිහින් හැපතින ටික. එතන R6 එක. මේ පෙළිය ඔයාලට පෙන්නුවොත් බලා ගන්න පුළුවන්. වෙනවා G6 RR තියෙනවා. 2009 R1. 2009 R1 එකයි 10 එකයි 11 එකයි. 9 10 11. R1 තුනක් තියෙනවා. LED පටියක් තියෙනවා 2011. ඊට පස්සේ මැද කට තියෙනවා CBR 6. මේ ඔක්කොම Kawasaki Ducati යක් තියෙනවා කළු පාට. මෙන්න තියෙනවා BMW set එක. මම හිතන්නේ 15 යට එකක්. මම දන්නේ නැහැ මේකේ මොඩල් එක 11 හරි 12 හරි වෙන්න ඕන. මේක 2015. ඊට පස්සේ මේක 2017. මේ BMW එකත් හොඳ කන්ඩිෂන් තියෙනවා. මයිලේජ් කොහමද දන්නේ. මේකේ එකපොයි එක්සෝස් එකක් එම ගහලා තිනවා. මොඩිෆයි පාර්ට්ස් එහෙම මුකුත් ලොකුවට නැහැ. මේක නම් ස්ටොක් තියෙන්නේ තනිකරම ස්ටොක් එක්සෝස් එකදී. आपके सामने एक बड़ा सा रेड बटन है. हां है ඉතින් මේ ටිකේ නම් ගෝල්ඩ් රින් නම් මනම් තියෙන්නේ. Hayabusa set එකක් තියෙනවා. Hayabusa අලුත් ඒක තියෙනවා. මේක 2023 හරි 2022 හරි 2022 මේ 2017 Hayabusa එක 2012. ඉතින් මේ ටික ඔක්කොම මේ වගේ තමයි. G6R G6R මේ G6R G6R 2005 මොඩල් එක. මෙන්න තියෙනවා මෙහි හොඳ මාකට් එකක් තියෙන තවත් බයික් එකක් Honda Africa. මේකට හොඳ මාකට් එකක් තියෙනවා. ටූරින් වලට මරු බාණ්ඩේ. ඊට පස්සේ මේකත් හොඳ බයික් එකක්. මම දන්නේ නැහැ මොකද්ද කියලා. මේකේ බයික් එකේ වර්ග 1250cc. Harley Davidson engine එකක් තියෙනවා. Revolution Max 1250. Harley Davidson කියලා ගහලා තියෙන engine එකේ. මම මේක first time මද තමයි දැක්කේ. තනිකර මෝරෙක් වගේ මේ. ඉතින් ඩෑෂ්බෝඩ් එක පැත්තට આવොත් මේ විදිහට තමයි තියෙන්නේ. පොලි ડિස්ප්ලේ එකක් තියෙන්නේ. මෙන්න තියෙනවා ට්‍රෑම් ට්‍රයිගර් එකක්. 850cc මං හිතන්නේ මේක.
ඉතිං මේ ජීසික් සර් දෙකක් වාට මෙතර බලාගන්න පුළුවන් CB1300 ලංකා බයික් කීපයම්ම තියෙනවා මේ විදි ඉතින් CB4තමයි ගොඩම්ම තියන්නේ ඉතින් CB1300 තියෙනවා ඉතින් වාට බලාගන්න පුළුවන් තියෙන වෙනස ගොඩක් ලොකුයි බයික් මේ ටැංකි එහෙම බැලුවා හරි මේ ටික මම පෙන්නවා මේකත් ඇවිල්ලා CRF250 රැලි කියන මොඩල් එක ඔච්චර තමයි බයික්ස් තියෙන්නේ අලුතෙන් ෂිප්මන්ට් එකක් ඇවිල්ලා නැහැ ඒකයි බයික්ස් අඩු ගොඩක් බයික්ස් මෙතන විකිණිලා ඉතින් ඇලියට් බයික් කීපයක්ම තිබ්බා ඇක්සිඩන්ට් වෙච්ච මම ඒක ඔයාලට පෙන්නවා මේ CBR එකන ලස්සනට තියෙනවා නේද ලස්සන CBR එක මගේ ආසම කලර් එකක් තමයි මේක රෙඩ් ඇන්ඩ් බ්ලැක් කියන්නේ කාබන් පයිප පාස් එකක් තියෙනවා මේක ජපන් වලින්ම දාලා යවපුවා මේක පොඩි දෙයක් තියෙනවා මේ ප්‍රයිස් නම් මම දන්නේ නැහැ නැත්නම් මම ප්‍රයිස් එක වලට කියනවා මේ ගෝල්ඩ් රින් මේවා නම් ලංකාවේ දකින්න හම්බෙන්නේ නැහැ මේවා මේක අලුත් එක නේ මේ ඔක්කොම මේ ඩිස්ප්ලේ එකක් එන්නේ ෆුලි ඩිස්ප්ලේ එකක් ඇනලොග් එන්නේ මේ වඩත් හොඳ මාකට් එකක් තියෙන ගොඩක් ලෝකල් අය පදින්න කැමති මේ වගේ මොඩල්ස් තමයි මෙන්න තියෙන මගේ ගව තියෙන වගේ බයික් එකක් ඉතින් මම කල්ලුත් පෙන්නවා ඔයාලට මේක අද වීඩියෝ එකට මම හිතනවා ඔයාලා කැමති වෙන්නේ කියලා මම ඉතින් බයික්ස් ගොඩක් පෙන්නවා ඉතින් දැන් කළුවරත් වැටුණා මොකද මම එද්දි ටිකක් පරක්කු වුණ නිසා ඔයාලා පේනවා ඉතින් බයිසිකල් ටික මෙතන තියෙන ඔක්කොම BMW තියෙනවා මේ ටික ඔක්කොම වගේ මම ඔයාලට පෙන්නවා ඉතින් බලමු මම මේ පැත්තට ආවේ මම ඊළඟට ගන්න තියෙන බයික් එක මොකද්ද කියලා පොඩ්ඩක් කතා කරගන්න මොකද මම BM එකක් සේල් කරන්න හිතාගෙන ඉන්නේ බලමු මොකද්ද ඊළඟට යන්න පුළුවන් බයික් එක කියලා මම කොහොමත් හිතාගෙන ඉන්නේ බලමු අපි ඒක කියන්න ඕනේ දැම්ම මේ ඔයාලා කමෙන්ට් එකක් දාන්න බලන්න මම මොකද්ද ඉස්සරහට ගන්න හිතන් ඉන්නේ බයික් එක මොකද්ද කියලා මේ යාළුවෝ ඉනවා කමලා this is kamala from pakistan right yeah. this guy is very humble guy you know one of my good friend සුපිරිම චරිතයක් කමාලා කියන්නේ අය මගේ වැඩවල ගොඩක් උදව් කරලා දිනවා. ඉතින් වීඩියෝ එක මෙතනින් නවත්තන්න කියලා බැලුවේ අලුත් වීඩියෝකින් සෙට් උමු ගයිස් එනවා. මම හිතනවා අද වීඩියෝ එකට ඔයාලා කැමති වෙන්නේ නැති කියලා. බලමු ඉතින් මේ වගේ වීඩියෝස් ඔයාලා බලන්න ආසයි නම් අනිවාර්යෙන් කමෙන්ට් එකක් දාන්න. ඉතින් තව ඉස්සරහට මම මේ වගේ වීඩියෝස් අරන් එන්න. දැන් අද මම පෙන්නන්න පුළුවන් උනේ බයික්ස් විතරයි. මම පාර එන ගමන් මම ඔයාලට වාහන යාඩ්ස් ඒ කියන්නේ වාහන පාර්ට්ස් දින කීප් ටැංක් කීපයක් පෙන්නගෙන ආවේ. අද වීඩියෝ එක මෙතනින් නවත්තන මොකද තව තැන් කීපයක්ම තියෙන බයික්ස් තියෙන. ඉතින් ඒවට යන්න දැන් ටයිම් එකක් සෙට් වෙන්නේ නැහැ. Hi, how are you? Good. Good good bro. ඉතින් උන්ට මැජික් වගේ මේක මම කැම් එකට කතා කරද්දි. සෙට් වෙලා ඉන්න මගේ channel එකත් එක්ක දිගටම අලුතෙන් එන වීඩියෝ එකකින් සෙට් වෙන. ඔයගොල්ලෝ comment කරන්න මොන වගේ videos ද ඔයාලා කැමති ඊළඟට මොන වගේ video එකක්ද කියලා. එහෙනම් guys දිගට ඉන්න මගේ channel එකත් එක්ක. එහෙනම් see you.